ඇවිල්ල ඉන්නේ ලංකාවේ සමරසී සහ සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයන්ගේ එහෙම නැත්නම් එල්ජීබීටී කියන පුද්ගලයන්ගේ සමාන අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන මේ අභිමානී පාගමන කියන අවස්ථාවට අපි අද මේ විහාර මහදේවී උද්‍යානයේ සිඳලා කොළුපිටියේ බාලතම්බු මාවතේ පිටි CMU ආයතනයේ දක්වා පාගමනක යෙදෙනවා මේ පාගමනට යෙදෙන්න ලංකාවේ LGBT ප්‍රජාවයි පමණක් නොවේ අපිට සහාය දක්වන අපේ ඇලයිස් කියලා කියනවා අපිට සහාය දක්වන අනිකුත් ප්‍රජාවේ අපේ ප්‍රජාවේ නොවන අය විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා ඉතින් අපේ අරමුණ වන්නේ අපි මෙහි ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් කියන එක ලෝකයට කියාපාන්න ඒ වගේම අපිට සමාන අයිතිවාසිකම් අවශ්‍ය පුරවැසියන් හැටියට කියාපාන්න විශේෂයෙන්ම අපිට අපේ අරමුණ වැදගත් අරමුණු දෙකක් තියෙනවා එකක් තමයි අපේ පළවෙනි පාගමන අපි යන්නේ ගිය අවුරුද්දේ ගෝල්ෆේස් අරගලයට සමපාතිව ගෝල්ෆේස් අරගලේ ලොකු පිරිසක් අපිට එකතු වුණා එතකොට ඒ පිරිස එම අරගලයේ තිබිච්ච වටිනාකම් දේශපාලනික අදහස් ඉදිරියට ගෙන යාමේ අවස්ථාවක් හැටියට තමයි අපි මේක සලකන්නේ ඉතින් දෙවෙනි එක තමයි සති කිහිපයකට කලින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දුන්න තීන්දුව අපි උත්සවශ්‍රීයෙන් සමරනවා මේ අවස්ථාවේදී එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී ප්‍රකාශයට පත් වෙනවා ලංකාවේ LGBT ප්‍රජාව අනිකුත් පුරවැසියන් වගේම සමාන අයිතිවාසිකම් තියෙන ප්‍රජාවක් ඒ වගේම එම ප්‍රජාවට අපිට සමාන අයිතිවාසිකම් තියෙනවා ගරුත් සමාන ගරුත්වයෙන් යුතුව සලකන්න ඕනේ ඒ වගේම පුද්ගලිකත්වයේ IC තියෙනවා කියන කාරණා ඉතාමත්ම වටිනා තීන්දුවකින් ප්‍රකාශයට පත් වෙනවා මේ හැම දෙයක්ම උත්සවශ්‍රී සමරන්න සෙලිබ්‍රේට් කරන්න තමයි අපි අද මෙතන ඇවිල්ලා මේ ෆ්ලැග් එක මොකද මේ වයිවර්ණ මේ ෆ්ලැග් එක වයිවර්ණ මේක LGBT ප්‍රජාවේ ඉන්න සියලුම ආකාරයේ ජන කොටස් හඳුනා ගන්න ඒගොල්ලන්ව නියෝජනය කරන්න තියෙන කොඩිය. ඒ වගේම මේ කොඩියේ තියෙන වර්ණ හැම එකෙම අපේ ප්‍රජාවේ අයවත් නියෝජනය වෙනවා. ඒ වගේම මේකේ තියෙන දේශපාලනික අදහසත් නියෝජනය වෙනවා. තවත් මීට වැඩි වර්ණ පසු කාලයකදී ඉක්තු වෙලා මේ කොඩියේ ඉතාමත්ම බහුවිධ ප්‍රජාවත් නියෝජනය වෙන කොඩියක් බවට පත් වෙනවා. මෙතන ඒ කියන්නේ විවිධ බුද්ධි මට්ටම් තියෙන අය ඉන්නවා. උගත් පිරිසක් ඉන්නවා. දැන් ඔබතුමාව මම දන්නවා. නමුත් ඔබතුමා කියන කැමති ඔබතුමාගේ තලතුර මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්යවරේ නම ආචාර්ය ආශාකේස චන්ද්‍රසේකර මම සිනමා කරුවෙක් සහ නීතිචාර්යවරේ මම ඒක මතු කරේ නැත්තම් මේ වැරදි අවබෝධයක් කරනවා මෙතන ඉන්නේ සාමාන්‍ය හොඳ බුද්ධිමත් අය ඉන්නවා මේකට බුද්ධිමත්භාවයේ පන්තිය කිසිම දෙයක් අදාළ නැහැ කියන එක හේතු ගන්න තමයි මම මේ කතා කරේ කොහොමද thank you